වන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කොලිටිෆේලිය ඖෂධ මේ වසරේ 43ක් පසුගිය වසරේ 86ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පිලිගනි සීතාම්බර සලුපට ඇඳි ඇමතිවරුන්ට හූ 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 ඔයාලා හෙළුවෙන් කියලා පෙන්වන්න පුළුවන් පුංචි කොල්ලෝ කෙල්ලෝ ටිකක් අවශ්‍ය වෙනවා රැකියාව දේශපාලනය කරගත් බොරු කීම ආට් එකක් කරගත් හොරා කෑම ජීවිකාව කරගත් හොරු රැළගෙන අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත ක්වොලිටි ෆේලියර්ස් ඖෂධ වර්ග සෑම වසරකදීම හමු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. එහෙම වුණත් බාල ඖෂධ කියලා දෙයක් නැති බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ නිසා රෝහල් වලට එන්න බිය වෙන්න එපා කියලාත් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පවසනවා. ඒ අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ट्रियाक्सोन කියන ඖෂධය ලබා දීම නිසා ඇති වූ අසත්මිකතාවයකින් රෝගියෙක් මිය ගියා කියලා ප්‍රචාරයක් ගියා. කෙප්ට්‍රියාක්සෝන් කියන ඖෂධය අසත්මිකතාවයක් ඇති වුණා. නමුත් ඒකින් රිකා වෙලා ඊට පස්සේ ඇතිවිච සංකූලතා හේතුවෙන් තමයි තිබිච්ච රෝගය ඇතිවිච සංකූලතා හේතුවෙන් තමයි මෙම රෝගියා මිය ගිලා තියෙන්නේ. ඉතින් නමුත් අපි මිය යාම අපි සාධාරණීකරණය කරනවා නෙවෙයි. ඖෂධ වල හිගය මම කිව්ව 270ක් කියලා. දැන් අද වෙනකොට හිගය 260ට අඩු වෙලා තියෙනවා. අපි මේ ආනයන කරන ඖෂධ වලින් 80%ක්ම ඉන්දියාවෙන් තමයි ආනයන කරන්නේ. ඉන්දියානු බෙහෙත්. උගල දන්නවා මේ ඉන්දියාව මුළු ලෝකෙටම ඖෂධ ලබා දෙන රට. Pharmacy of World කියලා තියෙන නමගේ උගල දාලා තියන්නේ. ඒත් අපි මේ ආර්ථික අර්බුදය හමුවේ උගලු දැක්කා මේ අපිට ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දීලා තිබුණා. අපි ඩොලර් නැති නිසා මිලියන 200ක් ලබා දීලා තිබුණා ඩොලර්. ඒ මිලියන 200න් සෞඛ්‍ය විතරක් මේකට මිලියන 194ක් පාවිච්චි කරලා තියෙනවා ඖෂධ ලබා ගැනීම. ඖෂධ 679ක් සඳහා අපි ඇනෝම් බාර දීලා තියෙනවා. එයින් මේකට 278ක් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා ලංකාවේ රෝහල් වලට ලබා දීලා පාවිච්චි කරමින් අතර දැන් මේ කතිකාවක් යන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ගේන ලද බෙහෙත් වල ප්‍රමිතිය බාලය කියන එක. ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේ අපිට මේ 178 අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න බැරි වුණා නම් මේ රටේ විශාල රෝගීන් ප්‍රමාණයක් මේ යන්නේ ඖෂධ නැතුව. 2017 දී ඇඩ්වර්ස් රියැක්ෂන් ඇවිල්ලා තියෙන 93ක්. 2018 85ක් ඇවිල්ලා තියෙන ඇඩ්වර්ස් රියැක්ෂන්. 2019 ඇවිල්ලා තියෙනවා 96ක්. 2020 ඇවිල්ලා තියෙනවා 77ක්. 2021 ඇවිල්ලා තියෙනවා 85ක්. 2022 අපි දැන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ගේන්න පටන් ගත්ත කාලේ 86ක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ. මේ වෙනකොට 2023 ඇඩ්වර්ස් රියැක්ෂන් අපිට වාර්තා වෙලා තියෙනවා 63ක් අපිට වාර්තා වෙලා තියෙනවා. අර ඇස් රෝගයට මං කිව්වේ අර ප්‍රෙග්නිසිලෝන් ඇසිටේට් එක සම්පූර්ණයෙන් විඩ්‍රෝ කරනවා. මොකද ඒකේ පැහැදිලිවම සාක්ෂියතු ඔප්පුණා මේ බෙහෙත බැක්ටීරියා අඩංගුයි කියන එක. දැන් මේ එකක් දෙකක් ඇති වුණාන් පස්සේ මේක ඊටාම තදබල විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැත්නම් රෝහල් පද්ධතියේ අවිශ්වාසය ඇති වෙන විදියට වැඩ කටයුතු කරනවා නම් ගැටලුවක් එනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්